අද අපි කතා කරන්න අලුත් මාතෘකාවක්. අපි ගේ සැරේ කරපු එක එකත් එක්ක ඊළඟට අද කරන දෙවෙනි එක මේ ඔක්කොම දෙමින් ඉදිරියට කතා කරනවා. අපි වෙනම නම් කරලා තියෙන්නේ භාවනා අත්දැකීම් හැටියට. මම මේ කතා කරන හැම එකක්ම පොත්වල තියෙන නිසාවත් අහලා තියෙන හින්දවත් නෙමෙයි, මම කරපු භාවනාවලින් මම අත්විඳපු දේවල්, මම දැකපු දේවල්, මම එයින් ලැබපු ප්‍රතිඵල අනුව මං ඒ දේ අත්විඳපු හැටි අනුව තමයි අවබෝධයෙන් මේ කතාව කියන්නේ. මේ සියලු දේශනා මින් ඉදිරියට කරගෙන යන්නේ මගේ අත්දැකීම් අනුසාරයෙන්. මීට පෙරත් කරේ එහෙම තමයි. නමුත් මම ඒ වෙලාවේ ගොඩාක් උත්සාහ කරා තේරුම් ගන්න පහසු වෙන්න කවුරුත් අහලා පුරුදු හින්දා ඔය සූත්‍ර පිටකයේ තියෙන සමහර සූත්‍ර එක එක බුදුන් වහන්සේ කියපු දැන් තවත් රහතන් වහන්සේලා කියපු එහෙම අරගෙන විස්තර කරන්න උත්සාහ කරා. මොකද අපේ රටේ බෞද්ධ ජනතාවට ඒ අර ධර්ම දේශනා අහලා පුරුද්දයි, පොතපත කියවලා සූත්‍ර ත්‍රිපිටකය කියවලා පුරුද්ද තිබුණ නිසා. ඉතින් මම හිතුවා ඊට වඩා වටිනවා, මොකද පොත ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන්, දේශනා වුණ තරම් අහන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ මේකේ තියෙන ප්‍රායෝගික බව දකින්න නම් ඒ ප්‍රායෝගිකව අත්විඳපු කෙනෙක් තමන්ගේ අත්දැකීම කිව්වොත් මම හිතන්නේ ගොඩක් දුරට මේ මාර්ගයේ ගමන් කරන අයට, නිවන් දකින්න උත්සාහ කරන අයට යම් ධෛර්යයක් ලැබෙන්න පුළුවන් කියලා මට හිතුනේ. හින්දා මම මුලදිත් ඇත්තටම ආරම්භක කාලෙත් දහම් දේශුවේ මගේ අත්දැකීම් වලින්, නමුත් මොකක් අය හිතුවා මේ පොඩ්ඩක් ඒව ගැන සඳහන් වෙච්ච සූත්‍රයක් තියෙනවා නම් කරන එක හොඳයි කියලා. නමුත් අපි කාලයක් එහෙම දේශනා කරානේ. මම දැන් හිතුවා තනිකරම මගේ අත්දැකීමම මේ දේ කියාගෙන යන්න. එතෙන්දී මම පාවිච්චි කරනවා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ වචන. මොකද මට ඒවට වචන හදන්න බෑ. ඒ පාරිභාෂික වචන බුදුන් වහන්සේ නම් කරපුවා, ලේබල් කරපුවා, අපි ඒවා පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ ඉදිරියට හැමෝටම අහන්න ලැබෙන්නේ පැහැදිලිව මගේ අත්දැකීම. ඒගොල්ලන්ට ඒක ලේසියෙන් සූත්‍රත් එක්ක ගලපන්න එහෙම එච්චර පහසු වෙන්නේ නැති වෙයි. අහගෙන ඉන්න. මොකද මම නිවන් දකින්නකොට, මේ මාර්ගයේ යමු වෙනකොට මම ගුරුවරු හොයාගෙන ගියා. ගිහිල්ලා ඒ අයට කිව්වේ ඔගොල්ලෝ දන්න භාවනාව මට කියලා දෙන්න කියලා කිව්වේ. මොකද මට ඕනකම තිබුණේ භාවනාව ගැන මගේ ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් මම කිව්වේ මට භාවනාව කියලා දෙන්න ඔගොලු දන්න දේ කියලා. ඉතින් ඒගොලු කියපු දේ කියලා දුන්නා මට ඒගොලු දන්න දේ. ඒ කියන දේ කරනකොට, ඒ ප්‍රගුණ කරගෙන යනකොට ඒකේ ප්‍රායෝගික අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම් හරහා තමයි ඊට පස්සේ ගුරුවරයා කියන විදිහට ඊළඟට පියවරෙන් පියවර ඉදිරියට යන්නේ. ඉතින් එතකොට ඒ වෙනකොට මම සූත්‍ර කියලා තිබුණේ නැහැ. මම ධර්ම දේශනා අහලා තිබුණේ නැහැ. මට ඒ ගැන කිසිම දැනුමක් නැහැ. නමුත් මං ගුරුතුමාන්ලා කියපේ කරා. දැන් ඒ මගේ භාවනාචාර්යවරුත් මට බණ කියකේ හිටියේ නැහැ. ඒගොල්ලෝ කවදාකවත් කිව්වේ නැහැ මේ ආවල් සූත්‍රයේ මෙහෙම තිබුණා, මෙතන අටුවාවේ මෙහෙම තිබුණා, විසුද්ධි මාර්ගයේ මෙහෙම තිබුණා, ඒ වගේ දේවල් කිව්වේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ කොහොමද භාවනා කරන්නේ, කොහොමද සීලේ පිහිටන්නේ, කොහොමද සමාධි භාවනාව සමාධිය ඇති කරගන්නේ, කොහොමද ප්‍රඥා භාවනාව කරන්නේ, සතිපට්ඨානෙ වඩන්නේ. ඒ වගේ පියවරෙන් පියවර ඒව කියලා දුන්නා. සීලය ප්‍රගුණ කරන හැටි කියලා දුන්නා. අපි ආරණ්‍ය වලට ගිහලා ගුරු ඇසුරේ ඉඳගෙන ගුරුවරු කීප දෙක කරා. ඒ කරගෙන යනකොට ඒ පියවරෙන් පියවර ඒවා වර්ධනය වෙනකොට, දියුණු වෙනකොට ගුරුතුමා ඊළඟට ඉදිරියට කරන්න ඕනේම අපිට කියලා දෙනවා. ඉතින් අන්න ඔහොම තමයි මම මේ නිවන් මාර්ගයේ ගමන් කරේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මේ නිවන් දකින්න පොතේ දැනුම ඉගෙන ගන්න මේ සූත්‍ර දැනුම එහෙම නැත්නම් අධ්‍යාපනය වැදගත් වෙන්නේ නැහැ. මොකද අපිට ගුරුවරයෙක් විතරයි ඕන කරන්නේ. හැබැයි අත්දැකීම් තියෙන පළපුරුදු ගුරුවරයෙක් ඇසුරේ ගුරුතුමා කියන විදිහට ඒ කරගෙන යන්න ඕනේ කියන දේවල් ඒ විදිහටම. එතකොට අපිට ඒ දහම අපි විහිං අපිටම අපේ තුලින් අත්දකින්න පුළුවන් වෙනවා. දැන් මම කරේ ඒ ක්‍රමේ. ඉතින් ඒකින්ද මේක ඔයගොල්ලන් ප්‍රයෝජනවත් වෙයි, මේ දහමට යොමු වෙන්න ඉන්න අයට
ගොඩාක් පොත්පත් කියවන්න, සූත්‍ර දේශනා අහන්න, සූත්‍ර පිටක කියවන්න උත්සාහ කරන්න එපා. ඒක දැනුම විතරයි ඒක කියවලා ගන්න පුළුවන්. මොකද පොත්වල තියෙන්නේ කවුරු හරි ලියපුවානේ. කවුරු හරි කියන්නේ තේ ආදන්න දෙයිනේ. ඉතින් ඊට වඩා නරකද ගුරුවරයෙක්ගෙන් පාර අහගෙන කරන විදිහ අහගෙන ඒ ධර්මයේ මාර්ගයේ වැඩෙන හැටි අහගෙන ගුරු උපදේශ මතික කරගෙන ගියොත් හැමෝටම තමන්ටම මේ ධර්මය අත්විඳින්න පුළුවන් වෙනවා. ඉතින් මම කරේ යන්නේ මේ වැඩේ. ඉතින් ඒක නිසා දැන් මම කතා කරන්නේ ඒ මම ලැබපු අත්දැකීම. දැන් මම ඒ අත්දැකීම ලබලා සියලු ඒ කටයුතු ඉවර කරාට පස්සේ කරලත් අවුරුදු පහක් විතර මම ඉඳලා තමයි මේ එන අයට දහම් දෙසන්න පටන් ගත්තේ. ඒ අතරතුරෙත් එන අයට යම් යම් අයට කිව්වා. නමුත් මම නිල වශයෙන් අර ගුවන් මුදිරියට දුන දේශනා, ඊට පස්සේ කරපු ඔය අන්තර්ජාලයට දාපු දේශනා හැම මේ කරන්න පටන් ගත්තේ අර නිවන් මඟ සම්පූර්ණ කරලා ඉවර වෙලා අවුරුදු පහකට විතර පස්සේ. ඊට ඉස්සර මම චුට්ටක් ඔය සූත්‍ර ටිකක් කියෙව්වා, මේ ගෙනල්ලා පොත් ටිකක් ගෙනගෙන මේ කොහොමද මේ මොනවද මේ පොත්වල තියෙන්නේ කොහොමද බුදුන් වහන්සේ මේක කිව්වේ කියලා දැනගන්න ඉගෙන ගන්න ඕන නිසා මම පොඩ්ඩක් මේ ගැන අධ්‍යයනය කරා. ඊට පස්සේ ඒකෙන් මම පොතෙන් ඉගෙන ගත්තේ මම අත්විඳපු දේ කොහොමද බුදුහාමුදුරුවෝ අත්විඳේ කමනි. දැන් බුදුන් වහන්සේ මුලින්ම නිවන් දැකලා එයා ඒ දැකපු දේ තමයි අත්විඳපු දේ තමයි දේශනා කරේ ඔය චතුරාර්ය සත්‍ය හැටියට. ඒක සම්මා සම්බුදුරෙක් දන්නා එක කරන විදිහ. ඒක අනිත් අයට ලේසි නෑ. ඒක ගොඩනගන්නේ කොහොමද ඒක ඉදිරිපත් කරන්න කියලා ඒ නිවන් මාර්ගයේ බුදුන් වහන්සේ කළ අසන්න කරා. ඉතින් එහෙම කරාට පස්සේ ඒක අහගෙන බුදුන් වහන්සේ කියපු දේ ඒ විදිහටම පිළිපැදලා ඊළඟට අයත් ඊළඟට ඒ කරපු අය බුදුන් වහන්සේ ලැබපු අත්දැකීම ලැබුවා. ඒ අය තමයි රහතන් වහන්සේලා කියන්නේ. ඉතින් ඕක තමයි කරන්න ඕන දේ. ඉතින් එතකොට අපිට තියෙන්නේ ඒ බුදුන් වහන්සේ කීපක කරගෙන යන්නේක. එතකොට ඒ කරපු දේ බුදුන් වහන්සේ ලැබු අත්දැකීම තමයි පොත්වල තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක බලාගත්තේ ඒ වචන දැනගන්න ඕනේ හින්දා. හැබැයි කවුරු දැක්කත් බුදුන් වහන්සේ දැකපු දේම තමයි දකින්නේ. කවුරු නිවන් දකින්න වීරිය කරත් බුදුන් වහන්සේ කියපු ඒ ක්‍රමේම තමයි අනුගමනය කරන්න ඕනේ. අත්විඳින්නෙත් ඒහි ප්‍රතිඵලමයි. එතකොට හැමෝම මේ මාර්ගයේ ගමන් කරොත් අත්විඳින දේ අත්දකින දේ එකම දෙයක්, එකම සමාන දෙයක්. හැබැයි මේක තේනින්න නම් අනිවාර්යයෙන්ම අරහත්ංග මාර්ගයේ ඒ බුදුන් වහන්සේගේ පිටියට ඒ ගුරුවරුන්ගේ ආචාර්යවරුන්ගේ උපදේශ මත කරගෙන යන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන ඇවිල්ලා තමයි මම ඒ මාර්ගය සම්පූර්ණ කරලා ඊට පස්සේ අවුරුදු පහකට පස්සේ දහම් දෙසන්නේ ඕන හින්ද මම ඒ පොත කියෙව්වේ. ඒතර ගුවන් පැහැදිලිනේ මේ පොත් කියවලා නිවන් දකින්න පුළුවන්ද කියලා දැන් හිතලා බලන්න. මොකද මම කිසිම දැනගෙන හිටියේ නැහැ මේ ඔය සූත්‍රවල තියෙන්නේ මොනවද, බුදුහාමුදුරු කොහෙද මේවා කිව්වේ, අර එහෙම කිව්වේ. මොකද මම පුංචි කාලේ මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. මම අවුරුදු 30 32 වගේ වෙනකොට තමයි දහමට යොමු වුණේ. ඒත් මම භාවනාවට යොමු වුණේ. මට උවමනාව තිබුණේ භාවනා කරන හැටි ඉගෙන ගන්න, භාවනා අධ්‍යක්ෂින් ලබන්න. ඉතින් ඒකට තමයි ගුරුවරු හොයාගෙන ගියේ. ඉතින් ඒ ගුරුවරුන්ගේ ඇසුරේ ඒ භාවනා උපදේශ පිළිපැදගෙන යනකොට තමයි මේ කියපු බුදුන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම අත්විඳින්න පුළුවන් වුණේ, අත් දකින්න පුළුවන් වුණේ. ඉතින් ඒක නිසා මං හිතනවා මම මේ කියන කතාවල් නිවන් දකින්න වීරිය කරන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඒගොල්ලන්ට මේ දැනුම එතකොට ගොඩක් නෙවෙයි, කොහොමවත් දැනුම උමනා වෙන්නේ නැහැ, පොතපත කියවන්න උමනා වෙන්නේ නැහැ. තියෙන්නේ හොඳ පළපුරුදු අත්දැකීම් සහිත ගුරුවරයෙක් හොයාගෙන ගිහිල්ලා ඒ ගුරු ඇසුරේ ඉඳගෙන ගුරුතුමා කියන විදිහට මේ දේ කරගෙන ගියොත් මේ නිවන කාටත් දකින්න පුළුවන්, කාටත් මේ සසරින් එතෙර වෙන්න පුළුවන්. ඉතින් දැන් මම මේ කියන්නේ අන්නේ ඒ ක්‍රමයට ගිහිල්ලා මම ලැබපු අත්දැකීම් තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක නිසා මම කලින් දේශනෙත් නම් කරා, අපි වෙනම මාතෘකාවක් හැටියට උඩින් දානවා භාවනා අත්දැකීම්. දැන්ගේ කලින් අන්තිමට කරපු එක භාවනා අත්දැකීම් එක. දැන් අද මේ කතා කරන්නේ භාවනා අත්දැකීම් දෙක කියලා නම් කරන දේශනේ. ඔක්කොම එකම අත්දැකීම. ඉතින් අර කොටස් වශයෙන් ඉතින් අහන්න නැතුව අපිට මේක දිගට ඔය කියවන්න බෑනේ. දැන් පළවෙනි කොටස ගිය සැතිය කරා ගිය සැරේ, දැන් මම දෙවෙනි කොටස අද කරනවා. මම ඒ සඳහා තෝරගත්ත මාතෘකාවක් හැටියට ඔයාලට කියලා දෙන්න, කවුරුත් වරද්ද ගන්න, මුගක් අය නොදන්න, හැබැයි දැනගත යුතු දන්නවනම් හොඳයි. මොකද මතක තියාගන්න, දැන් ප්‍රශ්නයක් ඇයි දැන් මේවා දැනගන්න ඕනද නැද්ද කියලා මම කිව්වනේ, දැනගන්න ඕනේ නැහැ මේ කරන්න තියෙන්නේ. නමුත් ඕගොල්ලන්
අභිප්‍රේරණය කරන්න උනන්දු කරවන්න මේ දහමට යන්න ඕන අයට අත්වැලක් සපයන්න ඕන හින්දා මම මේ පුංචි හැඳින්වීමක් කරනවා. මොකද්ද මේ මාතෘකාව අද තෝරගෙන තියෙන්නේ මම? පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බලමු. දැන් ලෝකේ හැදිලා තියෙන ස්කන්ධ පහක් තියෙනවා. ඒක රූප රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා. ඕක තමයි පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඉතින් දැන් රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදුන දේවල් වලට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතර. පඨවි කියලා කියන්නේ තද බව. එතකොට මේ පඨවි, හැබැයි පස් නෙවෙයි ඈ. පඨවි කියන්නේ පොළොව නෙවෙයි, පඨවි කියන්නේ තද බව. ඇඟට දැනෙන අපිට තද බව. මේ වැල්ලුවම අල්ලපුවම හයියට දැනෙන්නේ, වදින්නේ, ගැටෙන්නේ තද බව. එතන පඨවි, ආපෝ. ඊළඟට ආපෝ කියන්නේ වැගිරෙන ගතිය. වතුර ගලන්නේ වගේ, හැබැයි වතුර නෙවෙයි, වැගිරෙන ගතියට ආපෝ කියනවා. ඊළඟට කියනවා. ඊළඟට තේජෝ. තේජෝ කියන්නේ උණුසුමට. සමහරු ගින්දර කියලා කියනවා. ගින්දර නෙවෙයි, උණුසුමට. හොඳේ උණුසුමේ අඩු වැඩි වීම අනුව තමයි උණුසුම්ද සීතලද වශයෙන් අපි තීරණය කරන්නේ. ඒකට කියන්නේ උණුසුම. ඒකට කියන්නේ තේජෝ ධාතුව. ඊළඟට ආපෝ, පඨවි, ආපෝ, තේජෝ. ඊළඟට වායෝ. වායෝ කියන්නේ හමන ගතිය. උහුලන් හමන්නේ, හැබැයි වාතය නෙමෙයි, හමන ගතියට අපි කියනවා වායෝ කියලා. ඒ ධාතු හතරෙන් තමයි රූප හැදිලා තියෙන්නේ. ඉතින් ඒකට රූපස්කන්ධය කියලා කිව්වා. හැදිලා තියෙන සියලු එකතු වුණාම රූපය කියලා බුදුන් වහන්සේ නම් කරනවා. අපිත් කියන්නේ ඒක තමයි. ඒව හඳුන්වන ලේබල් බුදුහාමුදුරන්ගෙන් කියන්න ඕනේ. එතකොට රූප, ඊළඟට තියෙනවා වේදනා. වේදනා කියන්නේ විඳීම්, සියලු විඳීම්, සුඛ විඳීම්, සැප විඳීම්. මේ කියන්නේ දුක වේදනාව, ඊළඟට අදුක්කම සුඛ වේදනාව. සමහර ඒවා අපි ප්‍රිය, ඒවා අපි සැප වේදනා කියලා කියනවා. අපි අකමැති විඳීම් වලට අපි දුක වේදනා කියලා කියනවා. තව විඳීම් જાතියක් තියෙනවා. ඒ දෙකටම නොයැටෙන, ඒක හඳුනා ගන්න අමාරු හින්දා ඒක අදුක්කම සුඛ කියලා කියනවා. මේ විඳීම් තවත් උනම් වර්ග කරන්න පුළුවන්. බෙදලා බෙදලා ගොඩාක් විදිහට අපිට එච්චර දුර යන්න ඕනේ. අපි පොදුවේ ගමු. අපිට දැනෙන සියලු දැනීම් විඳීම්. වේදනාව, වේදනා කියන්නේ රිදෙනවා කියන එකෙම නෙවෙයි අය, විඳීම් වලට හොඳ වේද විඳීම. එතකොට රූප, වේදනා, ඊළඟට සංඥා. සංඥා කියන්නේ හඳුනා ගන්නවා. සියලු හඳුනා ගැනීම් සංඥා වලට වැටෙන්නේ. ඒ කියන්නේ ඔය අපි දැන් කියන්නේ ගහ, පොළොව, ගෙදර, අම්මා, තාත්තා, ඔය කියන හැම එකක්ම වැටෙන්නේ හඳුනා ගැනීම් සංඥා වලට. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මෙතන සංඛාර කියන වචනේ මම කලින් වෙනම දේශනයක් කරලා තියෙනවා. පුළුවන් නම් ඒක බලන්න. ඒක ලොකු වචනයක්. කෙටියෙන් ගත්තොත් සංඛාර කියන්නේ හටගත් කියන දේවල්. මම වැඩි විස්තර කරන්න යන්නේ. අපි එක එක ක්‍රමයට සංඛාර හඳුන්වන එක තැනකදී අනිච්චවත සංඛාරා කියලා කියනවා. උත්පාද වාය ධම්මෙනු. ඒ කියන්නේ සංඛාර කියන්නේ අනිත්‍යයි. ඇති වෙන නැති වෙනවා කියන අර්ථයෙන්. ඊළඟට තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඒක තැනකදී කියනවා, ඒ වචනම පාවිච්චි වෙනවා රහතන් වහන්සේ කරන සංඛාරවලට. ඊළඟට තව තියෙනවා මොනවාද, පුඤ්ඤාභි සංඛාරා, පුඤ්ඤාභි සංඛාරා, අනෙන්ජාභි සංඛාර කියලා. ඒ කර්ම මම මේක විග්‍රහ විස්තර කරන්න යන්නේ. මේ ගැන දැනගන්න කැමති අය ඒ මම කරපු පැරණි දේශනය අහන්න. සංඛාර නමින්ම මම දේශනයක් කරලා තියෙනවා. ඒතොර එහෙම જાතියකුත් තියෙනවා. එතකොට රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, ඊළඟට සංඛාර, ඊළඟට විඥාන. විඥාන, විඥානය කියලා එකක් තියෙනවා. මං විඥානය ගැන මේ විතර පෙර දේශනේදී අර මගේ අර භාවනා අධ්‍යක්ීම් එක කියන එක කරා. විශ්වේ පරම සත්‍ය හේවත් විඥානේ විද්‍යාව කියලා. ඔයගලන් පුළුවන් ඒ දේශනේ අහන්න. එතකොට විඥානේ. ඒතර විඥානය කියලා එකක් තියෙනවා. ඒතර රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේක ලෝකේ පවතින දෙයක්. මේකෙන් තමයි ලෝකේ හැදිලා තියෙන්නේ. එතකොට අනිත් ඊළඟට මම කතා කරන එක තමයි පංච උපාදානස්කන්ධය. දැන්
මෙච්චලකේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කිව්වේ ස්කන්ධ පහ පංචස්කන්ධය. ඊළඟට තව එකක් තියෙනවා පංච උපාදානස්කන්ධය. ඒතර පංච උපාදානස්කන්ධය කියන එක මම හිතන්නේ මම හරියට යම් තරමකට විස්තර කරා පහුගිය දේශනාවේදී. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ ආධ්‍යාත්මික ආයතන, කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලට බාහිර ආයතන ස්පර්ශ වෙනවා. බාහිර කියන්නේ ඇසට වර්ණ, කනට ශබ්ද, නාසයට ගන්ධයන්, දිවට රස සහ කයට ස්පර්ශය, මනසට සිතුවිලි, නැත්නම් ධම්ම. මේවා හට ගන්න මේ ස්පර්ශ වෙනකොට විඥානය හට ගන්නවා. එතකොට මේ විඥානය කියන එකත් එක්ක තව ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ විඥානයත් එක්කම හට ගන්නවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තවත් හතරක්, පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා ක්‍රියාවලියක්. ඒ ඔක්කොගේම එකතුව තමයි අපි විඥානයත් එක්ක හටගෙන ඇති වෙලා නැති වෙලා යන්නේ. දැන් මේක මං ගිය දේශනාවේ එක විස්තර කරපු විදිහ මං දැන් ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ඒතර මතක තියාගන්න එකක්, පංච උපාදානස්කන්ධය කියන්නේ ක්‍රියාවක්. මොකද ඇසත් වර්ණයත් ස්පර්ශ වුණාම විඥානය හටගන්න එකට චක්කු විඥානය කියලා කිව්වා. එතකොට ඒක ක්‍රියාවක්නේ. ඇස තියෙන්න ඕනේ, වර්ණ තියෙන්න ඕනේ, මේ දෙක ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශ වුණාම විඥානය හට ගන්නවා. විඥානයත් එක්ක අර කියපු පස්ස වේදනා සංඥා චේතනා මනසකාරකයෙන් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම කනත් ශබ්ද ස්පර්ශ වුණාම සෝත විඥානේ, ඊළඟට නාසයට ගන්ධයන් ස්පර්ශ වුණාම ගාන විඥානේ, දිවට රස ස්පර්ශ වුණාම රස විඥානේ, ජීවහා විඥානේ, ඊළඟට කයට ස්පර්ශයන් වුණාම කාය විඥානේ, මනසට සිතුවිලි ආවම ඒක ධම්ම නැත්නම් මනෝවිඥාන කියලා කියනවා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මම අර කිව්වා කෙටියෙන් අද කිව්වේ ගේ සතියේ පසුගිය දේශනේ විස්තර කරපු හින්දා පංච උපාදානස්කන්ධය කියන එක මතක තියාගන්න ක්‍රියාවක් හැටියට. ඊට පස්සේ පංචස්කන්ධය කියලා කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන සංයුතියට. එතකොට ක්‍රියාවක් සහ සංයුතිය කියන්නේ දෙකක්. දැන් මේක තමයි මට කියන්න ඕනකම තිබුණේ. මම මේක ලොකු විග්‍රහයකට යන්නේ නැහැ. මේවා බෙදලා එහෙම මේ රූප මෙහෙම, වේදනා මෙහෙම, සංඥා මෙහෙම සංකීර්ණ කරන්න උවමනා නැහැ. සංකීර්ණ මට මේක කියන්න ඕන උනේ මතක තියාගන්න මේ වචන දෙක ගත්තේ මම පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන එක ගත්තේ හේතුවක් ඇතුව. මොකද්ද හේතුව? අපි දැන් භාවනා කරනවානේ. භාවනා කරනකොට අපි ඉස්සලා සීලේ පිටන්න ඕනේ. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්ව, ඒ කියන්නේ නෙක්ඛම්ම ඉස්සලා අපි යන්න ඕනේ. ඒ සුදුසු තැනකට ඉස්සලා ගුරුවරයෙක් හොයාගෙන, ගුරු ඇසුරේ ඉඳගෙන, ගුරුවරයා කියන දේ අහගෙන කොහොමද මේක කරන්නේ? ගෙදරින් එළියට ගිහිල්ලා, ඒ කියන්නේ ආරණ්‍යකට ගිහිල්ලා, එහෙම නැත්නම් රුක්ක මූලයකට ගිහිල්ලා, එහෙම නැත්නම් ශුන්‍යාගාරයකට ගිහිල්ලා, ඒ කියන්නේ අපි ඉන්න කාමලු භෝගී සමාජෙන් වෙන් වෙන්න ඕන ඉස්සලා. වෙන් වෙලා මේ ගුරුවරයා කියන විදිහට කටයුතු කරනකොට ඒක තමයි සීලය. ඉස්සලා නෙක්කම්ම. ඒතර කාමයන්ගෙන් වෙන්න, ඊළඟට අකුසලයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. ඒතර අකුසලයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ සිතේ තියෙන පංච නීවරණ වලින් මිදෙන්න ඕනේ. සිත මුදව ගන්න ඕනේ. එතකොට සිත හරි ශක්තිමත්, හරි ප්‍රභාෂර, බබලෙන උණුම දෙයක් දකින්න පුළුවන් ශක්තිමත් සිතක් මතුවෙනවා. ඒක තියෙනවා කාගෙත් ළඟ. අර අපි පිරිසුදු වෙලා තියෙන කෙලෙස් ටික ඉවත් වුණාම අර වාශර මනස මතුවෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි අපි සතර සතිපට්ඨානය වඩන්නේ. ඒකෙන් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ රාග ద్వේෂ මෝහ කියන අකුසල් මුල් ටික ප්‍රහාණය කරනවා. ඉස්සල්ලා කාමයන්ගෙන් වෙනවා. ඒ කියන්නේ නෙක්ඛම්ම, ඒ කියන්නේ රුක්ක මූලයකට, ශුන්‍යාගාරයකට, එහෙම නැත්නම් මේ ආරණ්‍යකට ගිහිල්ලා ඊළඟට භාවනා කරලා ගුරු ඇසුරේ ඉඳගෙන ගුරුවරයා කියන විදිහට කරගෙන යනකොට සිතේ තියෙන පංච නීවරණ ටික නැතු වෙනවා. සිත පිරිසුදු වෙනවා. ඊට පස්සේ පිරිසුදු වුණ ප්‍රභාෂර මානසෙන් අපි සතර සතිපට්ඨානේ වඩනකොට ඊළඟට අපිට අනිච්ච දුක්ඛ අනාත්ම දැකලා දකින්නවා. දකින්නකොට මොකද වෙන්නේ? අනිච්ච බව මුලින්ම අත්‍තරම පංචස්කන්ධේ අනිච්ච තමයි දකින්නේ ආරම්භක වශයෙන්. හරියට සතර සතිපට්ඨානේ වැඩුවොත් රූපේ ඇති වෙන නැති වෙන හැටි දකින්න පුළුවන්. ඊළඟට හරියට ඒක ටිකට කරගෙන ගියොත් බුදුහාඳුරුව කියපු උදාහරණෙන් මම කියන්නම්. පෙන ගොඩක් වගේ දකිනවා. පෙන කියනවා දකිනවනේ, මේ දන්නවනේ කවුරුත් පෙන ගොඩක් ගත්තාම බුබුලු බුබුලු මතුවෙනවා. මතුවෙනවා, එකම පුපුරලා යනවා. ඇල්ලුවට මුකුත් ගන්න දෙයක් නැහැ. ඉතින් පෙන ගොඩක් වගේ කියලා තමයි බුදුහාඳුරුව උපමා කරේ. හොඳේ
උපමාවක් මේක මොන්දර මතක තියාගන්න. ඌල භාවනා කරනකොට මේ පෙන ගොඩක් හොයන්න යන්න එපා. ශරීරයේ මේ උපමාවක් හැට කිව්වා සරලව තේරුම් ගන්න. මේකේ ගති යුත්තක් නෑ. හිස් දෙයක් ඇති වෙන නැති වෙන ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ කියන්න. එතකොට ඒ රූපය දකින්න හැටි, දකින්න විදිය හොඳේ, දකින්න කල්පනා කරනවා හැම නෙමෙයි ඈ, හිතනවා හැම නෙමෙයි. මේ ගුරුවරයා කියලා දෙයි කරගෙන යන්න. එතකොට ඔගොලු දකිනවා මේක ප්‍රායෝගිකව අත්විඳිනවා. ඊට පස්සේ වේදනා, වේදනාව නිකන් බුදුහාමුදුරන්ගේ උපමාව නම් ඉතින් දිය බුබුලක් වගේ, වතුර බින්දුවක් වැටුනහම වතුරට පොලයක් මතු වෙලා පුපුරලා යනවා. ෂණිකින්ම බෝලේ ඇති වෙනවා, ෂණිකින්ම එක බිඳිලා යනවා. ඉතින් ඒ වගේ ඇතිවිවි නැතිවිවි යන ක්‍රියාවලියක් මිස වේදනාවේ ගතියුතු හරයක් අල්ලන්න දෙයක් නැහැ, හිස් දෙයක්. ඊට පස්සේ සංඥාව. සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ. මිරිඟුව කියන එක දන්නේ නැති නෑත වතුර වගේ පේනවා. යන්න යන්න හැබැයි වතුර නම් හම්බ වෙන්නේ නැහැ. ඒක නිකන් ඇහැට පෙනෙන යම්කිසි මායාවක් වගේ දෙයක් තමයි මිරිඟුවක් කියන්නේ. එතන මිරිඟුවක් වගේ තමයි සංඥා. මොනවා හඳුනගත්තත් ගත උත්තන්නේ. අම්මා හඳුනගත්තත්, තාත්තා හඳුනගත්තත්, ගෙයක් හඳුනගත්තත්, පොළොව හඳුනගත්තත්, අධ්‍යාපනය ලැබුවත්, මොනවා ලැබුවත්, ඔක්කොම අධ්‍යාපනය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන වලින් ගන්න දේවල්. ඒ මොනවා ගත්තත්, මොනවා හඳුනගත්තත් කිසිම හරයක් නැති, හරටුවක් නැති දෙයක් සංඥා. හරියට බුදුහාමුදුරු කිව්වේ මේ සංඥා හරියට කෙසෙල් ගහක් වගේ කියලා. කෙසෙල් ගහක කොච්චර පතුරු ගැලෙව්වත්, ගා ඉවරනකම්ම කඳේ තියෙන පතුරු ටික ගැලෙව්වත් අරටුවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට සංඥා හැඳින්නුවේ මේ නෑ, සංඥා හැඳින්නේ කෙසෙල් ගසක් නෙමෙයි, සංඥා හැඳින්නේ මිරිඟුවක් වගේ. ඇති දෙයක් ගන්න දෙයක් නැහැ. රූප වේදනා සංඥා. ඊළඟට සංඛාර. සංඛාර හැදෙන්නේ කෙසෙල් ගහක් වගේ, කෙසෙල් ගහක කඳ වගේ, කඳේ කොච්චර පතුරු ගැලෙව්වත් අරටුවක් ලැබෙන්නේ නැහැ වගේ. ඇත්තටම සංඛාර මෙතන කර්ම තමයි ප්‍රධාන වශයෙන්. මොයි ගත්තාම අන්තිමට මොකද වෙන්නේ? මේකේ ගති උත්තක් නැහැ, හිස් දෙයක් හැටියට තමයි ගන්නෙ. මොන සංඛාර ගත්තත් අපි හිතමු පින් කරත්, පව් කරත්, පුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි ওই විදිහට ගත්තත්, මොන ක්‍රමයට ගත්තත් ඇති වෙන නැති වෙන සියල්ල හිස් දේවල් බව තමයි තේරෙන්නේ. ඉතින් එතකොට රූපේ පෙන ගොඩක් වගේ කිව්වා, දකින්නවා කිව්වා, උපමා හැටියට වේදනාව තිය බුබුලක් වගේ දකින්නවා කියලා කිව්වා. ඊළඟට සංඥාව මිරිඟුවක් වගේ, සංඛාර කෙසෙල් ගහක, කෙසෙල් කඳක මේ පතුරු ගලවන වගේ කිව්වා. ඊළඟට විඥානය. ඇසයි, ඇස වර්ණත්ක ස්පර්ශ වුණා, මෙතන විඥානය හට ගන්නවා. එකට චක්කු විඥානය කිව්වා. කණයි ශබ්ද ස්පර්ශ වුණාම ඒ විඥානය හට ගන්නවා. එතකොට එතන සෝත විඥානය කිව්වා. ඊළඟට දිව නාසයට ගන්ධයන් ස්පර්ශ වුණාම ඒක මේ මොකද නාසයට එතන විඥානය හට ගන්නවා. ඊළඟට දිවට රස දැනුණාම විඥානය හට ගන්නවා. මනසට සිතුවිලි එනකොට විඥානය හට ගන්නවා. ඒතර මේ ආයතන හැම තැනකම බාහිර දේවල් ස්පර්ශ වුණාම, ඒ අදාළ ආයතනයේ ස්පර්ශ වුණාම විඥානය හට ගන්නවා. එතකොට මේක ඉතින් අර මැජික් කාර්ය වගේ පැන පැන මේ ආයතන බහි ඇස කන ආශය දිව ශරීරයේ මනස කියන තැන්වල විඥානය හට ගන්නවා. හැබැයි විඥානය හටගන්නේ මොලේ ආශ්‍රිතව අර වාස්පර්ශ වුණාම, මැජික් කාරයක් වගේ කියලා බුදුහාඳුර හැඳින්නවා විඥානය. එතකොට දැන් අපි භාවනා කරනකොට මේවා ඔක්කොම දකිනවා. දැන් මූලික වශයෙන් භාවනා කරගෙන යනකොට මේක මේ රූප ඒ අනිච්ච දකින්න පටන් ගන්නවා. වේදනාවේ ඇතිවීම නැතිවීම දකින්න පටන් ගන්නවා. ඊළඟට සංඥාවේ තියෙන ඇතිවීම නැතිවීම, සංඛාර විඥානයේ තැන තැන හටගන්න නැති වෙන හැටි, තැන තැන කියන්නේ මුලේ ආශ්‍රිතව, නමුත් මේක වෙන්නේ මේ ක්‍රියාව දකිනවා. එතකොට මේක දකින එක තමයි මුලින්ම කරන්නේ. මේක දකිනකොට තමයි කෙලිස් ප්‍රහාණය වෙන්න පටන් ගන්න. කෙලිස් කිව්වේ කෙලිස් මුල්, අකුසල්, අකුසල්, අකුසල් මුල්. අපි කෙලෙස් වලින් මිදිලා තමයි සමත භාවනාවකින් මේක දකින්න පටන් ගන්න. එතකොට මේ ඇතිවීම නැතිවීම දකින්න පටන් ගන්නේ අර ප්‍රභාෂර මනසින් එක සතිපට්ඨානෙ වඩනකොට, සතිපට්ඨානෙ සිහිය පිහිටවනකොට, වීරියෙන්, නුවණින්, සිහියෙන්, උපේක්ෂාවෙන් එක් කරගෙන යනකොට මේ කියපු ස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම දකින්න පටන් ගන්නවා. ඒක දකින්න පටන් ගන්නකොට අර සිතේ තියෙන අකුසල් මුල් ටික, රාග, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මුලින්ම කරගෙන යනකොට අර සංයෝජන කියලා ජාතියක් තියෙනවා. මේ සංසාරයේ සත්වයා බැඳ තබන, එයින් පළවෙනි තුන
අහු සේල යනවා. එමුණහම සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ තුන. ඊට පස්සේ ආ සෝතාපන්න පුජ්‍යලෙබ් බවට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඊට පස්සේ ආ ආයත් සරයක් යලිත් සතර සතිපට්ඨානේ වඩනකොට වීරියෙන් නුවණින් සිහියෙන් උපේක්ෂාවෙන් ආයත් අර කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දකින්න පටන් ගන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නවා. එතකොට යා තවත් අකුසල් මුල් රාග දේශ මොහ අඩු වෙලා සංයෝජන තව දෙකක රූප කාම රාග පටික කියන දෙකෙන් භාගයක් නැති වෙනකොට සකෘදාගාමී තලයට පත්ත ඵලයට පත් වෙනවා. ඊට පස්සේ ආයත් ඒ ආර විදිහටම සතර සතිපට්ඨානේ වීරියෙන් නුවණින් සිහියෙන් උපේක්ෂාවෙන් වඩනවා. එතකොට එයා ආයත් අර අකුසල් මුල් තවත් අඩු වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ කාමරාග පටික කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. වෙලා ඔහු අනාගාමී තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් එයාට කරන්න තියෙන්නේ සතර සතිපට්ඨානෙම තමයි වඩන්න තියෙන්නේ. ආයෙත් වීරියෙන් නුවණින් සිහියෙන් උපේක්ෂාවෙන් මේක වඩාගෙන යනකොට සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරනකොට ඉතුරු සංයෝජන පහත් නැති වෙලා, ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන පහ නැති වෙලා රහත් ඵලයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වෙනවා. ලෝක තමයි කෙරෙන්නේ. ඒක තමයි ක්‍රියාව. ඉතින් ওই ක්‍රියාව අනිවාර්යයෙන්ම කවුරු කරත් අත්දිනවා. කවුරුත් ඔක දකිනවා. කාටත් කරන්න දෙන සතර සතිපට්ඨාන භාවනාව. කවුරුත් මේක අහගන්නේ මේක ප්‍රගුණ කරලා අත්විඳපු ආචාර්යවරයෙක්ගෙන්. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි අපිට මේ පාර මේ විදිහට අවසානය දක්වා අහගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට මං මේක කිව්වේ මේ භාවනාව ගැන උනන්දුවක් දක්වන නිවන් දකින්න කොමනයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් කරන්න ඕන දේ මෙන්න මේ ටික. එතකොට අපි රහත් ඵලයේ දක්වා දකින්නේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම. ඇති වෙනව නැති වෙනව. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඇති වෙන නැති වෙන දේවල් ඔක්කොම අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය දේවල් සපයිද දුකයිද කියලා බුදුහාමුදුරහනේ ඇත්තටම අනිච්ච දේවල් දුකයි. ඇති වෙන නැති දේවා ඇති වෙනව නැති වෙනව පංචස්කන්ධයේ හේතු නිසා හට ගන්නවා. හේතු නැති වුනහම නැති වෙනවා. ඇස තියෙන්න ඕනේ, වර්ණ තියෙන්න ඕනේ. මේ දෙක තිබුණට බෑ. මේ දෙක ස්පර්ශ වෙන්නත් ඕනේ. එතකොටයි චක්කු විඥානේ හටගන්නේ. මම මේ උදාහරණයකට කිව්වේ. ඒ වගේ තමයි අනිත් ඒවත්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ දැනගන්න ඕනේ අපි මේ චක්කු විඥානේ කියන්නේ හේතුක බලයක්. කද හේතු ඇසයි වර්ණ සහ ඒදක ස්පර්ශ වීම. ඉතින් ඒ වගේ මේ බුදුදහමේ තියෙන ඔක්කොම හේතුඵල ධර්මතාවයක් හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනකොට නැතු වෙනවා. එතකොට මේක දකිනකොට තමයි කෙලිස් ප්‍රහාණය වෙන්න පටන් ගන්නේ. අකුසල් මූල් ප්‍රහාණය වෙන්න පටන් ගන්නේ. ප්‍රහාණය වෙලා ඒකේ අධීර කීපයකදී සෝතාපන්න ඵලයටපත් වෙලා ඊළඟට සකෘදාගාමි ඵලයටපත් වෙලා ඊළඟට අනාගාමි ඵලයටපත් වෙලා අවසානයේ අරහත් ඵලයටපත් වෙලා සියලු සංයෝජන ප්‍රහීණ කරලා අරහත් ඵලයටපත් වෙනවා. තර් මේක තමයි කාටත් කරන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ගුරු ඇසුරේ ඉඳගෙන ගුරුවරයෙක් කියන විදිහට කරන්න ඕනේ. දන්න ගුරුවරයෙක්ගෙන් අහගෙන. හැබැයි මේ કોઈ ගුරුවරයාගෙන්වත් කායන්වත් බණ අසමින් ඉඳලා පොත්පත් කියවලා නිවන් දකින්න බෑ. එක එක තැන් වලට ගිහිල්ලා දිස්ථාන කරලා එහෙම නැත්නම් විවිධ ක්‍රම තියෙනවනේ. එක එකනා කියනවනේ. එහෙම කරලා බෑ. ඉතින් මේක තමයි මට කියන්න ඕනකම තිබුණේ. මොකද මේ මගේ අත්දැකීම මම මේ කතා කරේ. දැන් ඔයගොල්ලන් හිතයි මේක මේ පොතක් බලන්න කියලා. පොත නෙමෙයි, මම පොතේ ගත්ත අර වචන. මම මුලින්ම කිව්වේ එකයි. මම සූත්‍ර කියවේ මේව හඳුන්වපු වචන ටික ගන්න. මට දැන් විඥාණයට බුදුන් වහන්සේ කියපු විඥාණය නෝකේ මම මෙනවනවා කියන්නද? මම මගේ අම්මා කියලා කිව්වේ මට අම්මා කියලා උගන්වපු කෙනාට. නැත්නම් මම දන්නවද අම්මා කියලා කියන්නේ? දන්නේ නැහෙනි. ඒ වගේ තමයි අපිට හැම එකක්ම හඳුන මේ සමාජයේ තියෙන භාවිතා වෙන වචන වලින් තමයි අපි මේවා අපි අදහස් හුමාරු කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වචන කිව්වේ. ඉතින් මේ හොඳට මතක තියාගන්න මේක තමයි ක්‍රියාවලිය. ඉතින් මේකෙන් තමයි ඕනම කෙනෙක් නිවන් දකින්නේ. මේ ප්‍රතිපදාව පුරන්න ඕනේ. මේක පුරනකොට තමයි මේ අත්දැකීම ලැබෙන්නේ. එතකොට මගේ පෙර ගුරුවරුක අත්විඳින්න ඇති ආචාර්ය පරම්පරාව. ඉතින් මුලින්ම මේක අත්විඳි බුදුන් වහන්සේ, ගෞතම බුදුන් වහන්සේ. ඊට පස්සේ බුදුන් වහන්සේ මේක ඊළඟට ශ්‍රාවකයන්ට කියලා දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ පිළිපැදලා ඒගොල්ලෝ රහත් ඵලයට පත් වුණා. ඉතින් ඒගොල්ලෝ ඊළඟට තම තමන්ගේ ඊළඟට එන ශ්‍රාවකයින්ට ශිෂ්‍යයන්ට කියලා දීලා ඒගොල්ලෝ ප්‍රගුණ කළා.
ඒ තත්ත්වයට රහත්ඵලයට පත් වුණා. එහෙම ආපු අකණ්ඩව පැවතගෙන ආපු රහත් පරම්පරාවක් තාම මේ ලෝකෙ තියෙනවා. ඉතින් ඒවනේ අය හොයාගෙන ගිහිල්ලා මේක අහගන්න ඕනේ. ඉතින් මේක තමයි නිවන් මඟ. එතකොට මේ තමයි මම ලබපු අත්දැකීමක් ඔය මම කිව්වේ. දැන් පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි දෙකක් තියෙනවා. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා. මම අත්දැකීමෙන්ම දන්නවා. මගේ ධර්මදේශන අහපු අය සාකච්ඡා කරන අය මවිත වෙනවා. මේ දෙක දෙකක් කියපුවා. මේ දෙකේ වෙනස හඳුනගෙන හිටියේ නැහැ ඒගොල්ලෝ. මං ඒක මීට පෙර පටිගත කරලා තිබුණෙත් නෑ. මං අද හිතුවේ ඒකයි. පංචස්කන්ධය කියලා කියන්නේ ලෝකේ හැදිලා තියෙන සංයුක්ත වෙලා තියෙන මේ කොටසට කියන නමක්, සංයුතියට කියන නමක්. සමච්ච උපාදානස්කන්ධය කියන්නේ ක්‍රියාවක්. දැන් පැහැදිලිද කියපු දේ තේරුණාද? මං යම් උත්සාහයක් දැරුවා මගේ වචනවලින් මේක කියන්න. මං දන්නේ කොතෙක් සාර්ථකව කියුණාද නැද්ද කියලා. ඔයගලන තේරුම් නැත්තම් මොන හරි තවත් මට විස්තර කරන්න ඕනි කියලා හිතෙනවා නම් ඊට අමතරව මේ අනුසාරයෙන් අහන්න තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. රතන් වංශ, මේ ඔකන සමහර ගොඩක් තැන්වල අපි ඔක සමාජය තුළ විග්‍රහ වෙන්නේ පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, චේතනා කියන එක, විඥාන කියන එක. ඒකෙන් රූප ගත්තාම රූපේ අපි අල්ලා උපාදාන කරගන්න අල්ලා ගන්නා රූප කොටස් ටික තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙම විග්‍රහයක් මේ සමාජය තුළ ඇත්තුනේ කොහොමද හදනස් කියන්නේ. ඒක තමයි ගොඩක් තැන්වල මම විග්‍රහ කළාද කියලා කියන්නේ රූපේ අපි අල්ලා ගන්න කොටස, උපාදාන කරන ගන්න කොටස තමයි රූප මේ පංච කියන්නේ. රූප උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා වෙන්නේ කියලා. ඒක න පොඩ්ඩක් ඇති නෑ. ඒක තමයි මම කිව්වේ මේ සමහරක් අය පංචස්කන්ධේ එක එක ස්කන්ධ ටික අරගෙන ඒක අල්ලා ගැනීම දැඩිව අල්ලා ගත්ත හින්දා මේක උපාදාන වුණා කියලා කියනවා. ඒ ඉතින් නොදන්නකමටනේ කිව්වේ. ඒක ඉතින් ඒක ඒගොල්ලන්ගේ තේරෙන තරම තමයි. එහෙම එකක් නෙමෙයි. දැන් පංච උපාදානස්කන්ධය කියන තැන මම පැහැදිලිවම කිව්වා විඥානය හට ගන්න හැටි. ආධ්‍යාත්මික ආයතනයක් එක ඒ අදාළ බාහිර ආයතනයක ස්පර්ශ වුණාම විඥානය හට ගන්නවා. විඥානයත් එක්කම අර පස්ස වේදනා සංඥා චේතනා කියන ඒ ක්‍රියාවලිය ඒ පෙන්වා දෙනවා. අපි එකට අපි කියමු චෛතසික කියලා ඕන්න. ඒ විඥානයත් එක්ක ඒ ටික සිදු වෙනවා. එතකොට ඒ මොකක්ද එකට කියන්නේ මේ මුළු එකතුව තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. බයි පංචස්කන්ධය කියන්නේ රූපය කියන්නේ දැන් පංචස්කන්ධය උපාදාන කරගත්ත නිසා නෙමෙයි. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ අර ක්‍රියාවලියට. එතකොට රූප උපාදාන ගත්ත හින්දා රූප උපාදානස්කන්ධය කියනවා නම් එතකොට අරකට මොකද්ද කියන්නේ? ඔය අහ ප්‍රශ්නේ හැටියට ඒ ටික පංච උපාදානස්කන්ධේ නම් අර විඥානයත් එක්ක හටගන්න ඒ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? තියෙනවද එහෙම ටිකක්? ඒකට මොකද්ද කියන්නේ සුදුසු? අපි වෙන නමක් දාමුද? හදමුද? එහෙනම් ඒ කියන අයගෙන් තමයි එකට අහන්න වෙන්නේ. ඒ අයගෙන් එහෙනම් අරකට මොකද්ද කියන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? මම දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මේ දෙකක් මේක උපාදාන කරන් ඉන්නවා. උපාදාන කරන් ඉන්නේ අර දැන් බලන්න ධම්මචක්ක සූත්‍රය වුණත් මම මතක් කරන්න ඕගොල්ලන්ට ලේසි වෙන හින්දා මම කලින් මේ ගැන කියලා තියෙනවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ ඒක දකින්න රහතන් වහන්සේ අන්තිමට. දැන් ඒක නොදන්නා අය තමයි මේ ධහමට එන්නේ, අඬන්නේ, වැළපෙන්නේ. අර ජාති පිදුක්ඛ, ව්‍යාධ පිදුක්ඛ, මරණම් පිදුක්ඛන් ඒ වගේ කියන්නේ යනවනේ කියලා අන්තිමට කියන්නේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධය දකින්න ඕනේ. මම අර ගිය සතියේ අවසාන දේශනේ කරා වගේ ඒ අර විඥානයත් එක්ක හට ගන්න ක්‍රියාවලිය විශ්ලේෂණාත්මකව දකිනවා. ඒක දැක්කහම තමයි රහත් ඵලයටපත් වෙන්නේ. ඒක දැක්කහම තමයි අවිජ්ජාව දුරු වෙන්නේ. අවිජ්ජා සංයෝජනයක් නැති වෙන්නේ. විද්‍යාව පහළ වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාවලියට තමයි පංච උපාදානස්කන්ධය කිව්වේ. එහෙම නැත්නම් මේ දැන් රූප උපාදානස්කන්ධ කියන එක මම දන්නේ නැහැ. ඒගොල්ලෝ එක එක දේශනා කරන එක ඇති ඔබ තියෙන්නේ. පොත් ලියලා තියෙනවානේ, සූත්‍ර තියෙනවා, අභිධර්ම තියෙනවා. ඉතින් ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් ඒවා අහගෙන තමන් කල්පනා කරලා ඇසින් බලලා කනින් අහලා මොළින් හිතලා අනුන්ගේ දැනුම අරගෙන තමන්ගේ වගේ තමන් දන්නා වගේ කියන ඔය මේ ලෝකෙ හිමනේ දැනුම හැදිලා තියෙන්නේ. හැබැයි තමුන් අත්විඳලා කිව්වනම් දැන් මම එකයි කිව්වේ මෙතන දෙකක් තියෙනවා. මේ දෙක දෙකක් හැටියට මම කිව්වේ භාවනා අත්දැකීමින මම දැන් මේ කතා කරන්නේ. මම භාවනා කරගෙන යනකොට මගේ ගුරුවරු කිව්වාම මම දැක්ක රූපේ ඇතිවීම නැතිවීම, මම දැක්ක වේදනාවේ ඇතිවීම නැතිවීම, මම දැක්ක සංඥාවේ ඇතිවීම නැතිවීම, මම දැක්ක සංඛාර ඇතිවෙන නැතිවෙන හැටි, මම දැක්ක විඥානය ඇති වෙන්නේ නැති වෙන හැටි. ඒක දකින්නකොට ඇතිවෙච්ච සමාධිය තමයි සම්මා සමාධිය. ඒක වැඩිලා ගිහිල්ලා උපේක්ෂාවෙන් ඊට පස්සේ ගිහිල්ලා මාර්ගයට වැටිලා ඵලයටපත් වෙලා
සංයෝජන ප්‍රහණය කරන්න ඒ අදියරවලදී ඒ අදාළ දෙයක් වුණා. එතකොට මම මේ කතා කරන්නේ භාවනා අත්දැකීමක්. ඒකට අදාළ වචන ටිකක් මම කිව්වේ. මම ශාස්ත්‍රීය විග්‍රහයකට යන්නේ නැහැ. යන්න මම දන්නේ නැහැ. ඇත්තටම කියන මම එහෙම කරන්න උවමනාවකුත් නැහැ. මොකද නිවන් දකින්න මේ ශාස්ත්‍රීය විග්‍රහයන් කර කර ඉන්න ඉඳලා කරන්න පුළුවන් නම් ඉතින් මේ අද ලෝකේ ඉන්න ඔය ආචාර්යවරු මහාචාර්යවරු ඒ රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත කියන ඔක්කොම රහතන් වහන්සේලා වෙන්න ඕනේ. මම හිතන්නේ ඒගොල්ලෝ එහෙම වෙලාද නැද්ද මම දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ නැහනේ රහත්ද කියලා කියන්න එපාලුනේ. ඉතින් එතනම දැන් මම නම් දන්නේ නැහැ. මම නම් කියනවා මොකද මම ඔය එකක්වත් මට ওই නීති අදාළ නැහැ. මම සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් මට මේ ගවේෂණය කරන්න දුන කරගෙන ගියා. ඒ පරිශ්‍රණය කරා. එහි ලැබපු අත්දැකීම් මම ඊළඟ අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතාගෙන අර මම හෙව හොයාගෙන ගියා වගේ හොයන අයට ප්‍රතිඵලයක් ලැබේ ප්‍රයෝජනයක් වෙයි කියලා හිතාගෙන මම දන්න දේ කියනවා. මට දෙන්න තියෙන උත්තරේ නම් ඕකයි. ඉතින් ඔය විග්‍රහයන් වලට ගියොත් අපි ආපවර සාම්ප්‍රදායික ශාස්ත්‍රීය බුද්ධාගමී තියෙන විග්‍රහයන් වල පොතපත දිහා බලාගෙන කියන්න යනවා. මම කියවන්නේ මේක මගේ අත්දැකීම කියන්නේ කියලා කිව්ව. අර බුදුහාමුදුරන්ගේ වචන ටිකක් අල්ලගත්ත පාරිභාෂික වචන හිම තමයි මේක කියන්න වෙන වචන නැති හින්දා ඒ වචනම පාවිච්චි කරා. මේක තමයි උත්තරේ. මොකද ඉතින් මේක තේරුණාද නැද්ද? ඔව් තේරුණා නෙමෙයි තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් එහෙම තමයි හැටි. මේක මොකද දකින්න තියෙන එක අර මොකක්ද අර අපේ කියවනක් තියෙන සිංහල කියවනක් මොකද අර මර ලියලා බලන්න තියෙන මල්ල ඔබලා බලනවා කියලා. ඒක ඔගොල්ලෝ ඔබෝබා ඉන්නවා. ඔගොල්ලෝ ලියලා බලන්න. එතකොට පෙනේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම නැතුව දැන් දැකපු කෙනෙක් කියනවා මේ මල්ලේ මේක තියෙන්නේ කියලා. ඒ වුණාද ඔගොල්ලෝ ගාව තියෙන මල්ල ලියලා බලන්න නැතුව ඔබෝබා ඉන්නවා. මේක ලියන හැටි කියලා දෙන්නේ ලියපු හැටි කියලා දෙලා තියෙනවා ලියලා බලලා තමුන් අත්විඳින්න. ඒතර ඔය ගැටළු ඉවරයි. කවුරු මොනවා කරත් අපිට වැඩක් නැහැ. අපි අත්දකින්න දේ තමයි වැදගත්. දැන් තේරුණාද කියපු දේ? මම මේ නිකන් මම දන්නේ මේ උදාහරණේ කොච්චර වේ මේ නිදර්ශනේ ගැලපෙනවද කියලා. මම නිකන් මතකයට ආපු හින්දා මම කිව්වා ඔයගොල්ලෝ කරන්නේ ඕක. මතක ගා වටේ කැරක් කැරක් ඉන්නවා. වට්ටෝරු කියවකෝ ඉන්නවා. බෙහෙත් බෝතලෙට වැඳ වැඳා ඉන්නවා. බෙහෙත බොන්නේ නැහැ. ලෙඩේ තියෙනවා. බෙහෙත තියෙනවා. එක්කෝ ඒකට වැඳ වැඳ ඉන්නවා. එක්ක බටපිට කැරි කැරිකි බල බල ඉන්නවා. බොන්නේ නැතුව බොන්න බෙහෙත බොන්න උත්සාහ කරන්න. එතකොට ඔය ප්‍රශ්න යනවා. එතකොට ඔය එකක්වත් අපිට වැඩක් නැහැ. අර මොනවා කිව්වත් ඔකට රූප අල්ලගත් ඉඳ උපාදානස්කන්ධය කිව්වා. එහෙම නැත්නම් මේක කිව්වා. කිසිම වැඩක් නැහැ. ඇත්ත සමහර මං කියන එකත් වැදගත් නැහැ. මොකද ඔයගොල්ලෝ දැක්කට පස්සේ ඔයගොල්ලෝගේ අත්දැකීම වැදගත්. ඔගොල්ලෝ ඒ தത്വයටපත් වෙන්නේ. ඔගොල්ලන්ගේ සංයෝජන ඇති වෙන්නේ. ඔගොල්ලෝ සමාධියටපත් වෙන්නේ. ඔගොල්ලෝ මාර්ගඵල වලටපත් වෙන්නේ. ඔගොල්ලෝ අරහත්ත්වයටපත් වෙන්නේ. ඔගොල්ලෝ සංසාරේ අවසන් කරන්නේ. සසරින් එතෙර වෙන්නේ. ඔගොල්ලෝ නිවනටපත් වෙන්නේ. ඉතින් ඔක මතක තියාගන්න. හරි. තාමුණක් තියෙන හැම. ප්‍රාථමිකවම සබ්ස්ක්‍රයිබ් මම මේ අහන ප්‍රශ්නේ මේක වහන්සේ මීට කරත් අර Zoom සජීවි සාකච්ඡාවලත් වහන්සේ විස්තර කරා. එතනත් මේක නැවතත් ඔබවහන්සේ මේ අද මේ විස්තර කරපු කොටසෙම සඳහන් කරපු හින්දා මේක නැවත පොඩ්ඩක් අපිට මේ නිරාකරණය කරගන්න. ඒ කියන්නේ මේ මගඵලයන් වලට පත්වන අවස්ථාවදී ඒ යෝගාවචරය එක දකින්න ඔබවහන්සේ සඳහන් කරපු පරිදි පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම මම හරි නේද රහතන් වහන්සේ? ඒ කියන්නේ රහත් ඵලය දක්වාම ඒ උගාවචරය දකින්නේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම. ඔව්. ඔව්. එකට ගත්තත් වෙන්නේ ඔව්. අවස්ථාවකදීම රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය සිදු වෙනවා. හැබැයි ඒ උගාවචරය ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය දකින්නේ නැහැ. ඒක දකින්නේ රහත් ඵලයේදී. ඔව් ඔව් දැන් මෙහිමයි. දැන් පංචස්කන්ධයේ දැන් භාවනා කරගෙන යනකොට රූපේ ඇතිවීම නැතිවීම දකිනවා. දැන් රූපේ දකිනවා කියන්නේ ඉතින් දැන් ඒක දකින්නත් කොයි හැම තැනක විඥානේ හට ගන්නවනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරෝ ඒ අර පංච උපාදානස්කන්ධයේ රහත් ඵලයේදී අර දකිනවනේ විඥානයත් එක්ක ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය අර පස්ස වේදනා සංඥා චේතන ඒක දන්නේ නැහැ රහත් ඵලයට පත් වෙනකන්. එතකන් දකින්නේ ඔය කියපු මේ ස්කන්ධ පහේ ඇතිවීම නැතිවීම. එතකොට
අරක නොදන්නවා දැන් අපිතපුකු සෝතාපන්න පලට පත් වුණ හම ඔහු චතුරාර් සත්‍යය දන්නේ නෑ ඔහු මේ පංචුපාදානස්කන්තිය දන්නේ නෑ ඔහු දන්නේ අර රූපය ඇතිවීම නැතිවීම වේදනාව ඇත්වීම නැතිීම සංඥාවය ඇතිවීම නැතිවීම සංකාරවල ඇතිවීම නැතිව විඥාන ඇත්වීම නැතිවීම ඕක දකිනකොට අර බුදු හාමුදුරුවගේ සක්කායි දිට්ටිය නැතිවෙන මේ රූපය මම රූපයවෙමි රූපය මගේ කියන අන්නේ විදිහට ඒ රූපය අල්ලගන්නේ නෑ හිත අල්ලගෙන කියන්නේ එයාට තේරෙනවා මේ රූපය මම නෙවෙයි රූපය මගේ නෙවෙයි මම රූපේ වෙමි මම රූපේ මගේ රූපය ඒ වගේ අර හතර ක්‍රමයකට අර පහ සිව් ඇදෑරුම් අර පහෙන් වැඩි වෙලා ගත්තාම හතරෙන් වැඩි වුණාම මොකක්ද එකට කිව්වේ මේ සිව් ඇදෑරුම් සක්කාය දිට්ඨිය කියලා බුදුහාම දේශනා කරේ දැන් ඒක තමයි අපි හිතාන ඉන්නේ හැබැයි ඒක ඇතිවීම නැතිවීම දකගෙන ගියා කියලා එයාගේ අවිජ්ජාව දුර වෙලා නැහැ අවිජ්ජාව තියෙනවා අර මොකක්ද අර මම මගේ කියන ඡායාව තියෙනවා හැබැයි එයා දන්නවා මේ රූපය මම නෙවෙයි එතකොට වේදනාවත් මම නෙවෙයි සංඥාවත් මම නෙවෙයි සංකාරත් මම නෙවෙයි විඥානත් මම නෙවෙයි එහෙනම් කවුද ඔය එකක්වත් මගේ නෙවෙයි එහෙනම් කාගේද ඔන්න ඔක තමයි තියෙන ප්‍රශ්නේ අන්න ඒක දන්නේ නැහැ දැන් සෝතාපන්න ඵලයටපත් වෙනකොට මේ සියලු ස්කන්ධ පහම අර විසිවැදෑරුම ඒක එයා ඒක දකිනවා දන්නවා ඒක දැකගෙන තමයි මේ සෝතාපන්න ඵලයටපත් වෙනකොට එන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. අපි සක්කාය දිට්ඨිය නැති වුණාට ඒක ඇති වුණාට ඒ වුණාට මොකද්ද එකක් තියෙනවා තව. අන්න ඒක තමයි අර අවිජ්ජාව කියලා කිව්වේ. අවිජ්ජාව දුරු වෙන්නේ රහත් ඵලයේදී. එතකොට අහපු ප්‍රශ්නේ මම හිතන්නේ මොකක්ද ආපහු සැරයක් මතක් කරන්න. විජ්ජාව දුර වෙන්නේ අර පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය විශ්ලේෂණාත්මකව දැකගත් අවස්ථාවේ තමයි වහන් ස්නාන් කර පරිදි. ඒ රහත් ඵලයට පත් වෙන්නේ ඒ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය විශ්ලේෂණාත්මකව දැක්කොත් ඒක වහන්සේ ඔව් දැකගෙන දකිනවා දැක්කහම තමයි එයා රහත් ඵලයට පත් වෙන්නේ අවිජ්ජාව දුර වෙන්නේ. ඒතර අවිජ්ජාව එතකොට මාන උද්දච්ච අවිජ්ජා තුනම එකවර ඉවර වෙන ඊට ඉස්සර ටිකකට කලින් රූපරාග රූපරාග කියන දෙකත් නැතුව යන කුමර වේ පහම නැති වෙන්නේ රහත් ඵලයේදී. එතකන් අවිජ්ජාව තියෙනවා. ඉතින් ඒකයි කිව්වේ දැන් අනිච්ච දකිනකොට පංචස්කන්ධය අනිච්ච දකිනකොට සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධේ විශ්ලේෂණාත්මකව දකිනකොට තමයි අවිජ්ජාව දුර වෙන්නේ. මේක හරි සංකීර්ණයි මට වචන වලින් අපිට අර මොකද්ද වගේ කියන එක ඇචර ලේසි නෑ බුදුහාමුදුරුවෝ කොච්චර જાති කිව්වද නිවන ගැන කියද්දී ඔය හැම එකම කියද්දී ඒ කාලේ හිටපු අය හරියට පටලගත්ත වරද්දගත්ත ඒකම ප්‍රශ්නයක ඒක විදිහට අහනවා වරද්දගෙන අහනවා බුදුහාමුදුරුවෝ කිව්ව කියලා වෙන වෙන කතාන්දර ඒගොල්ලන්ට දැනෙන දේ කිව්වා මේක තමයි වැඩි ඉතින් හොඳම දේ ඉතින් මේක පැත්තක දාලා භාවනා කරන එක මම මේ තවත් උත්සාහ කරන්නේ මොකද ගොඩාක් අය අහන්නේ මේ භාවනා අත්දැකීම් කියලා මේ කියන්න කියන ඔබ වහන්සේක අත්දැකීම් ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ මම භාවනා කරද්දි මට කවුරු හරි ගල් වලින් ගැහුවා වැලි අවුරු ගැහුවා යක්ෂෝ භූතයෝ ඇවිල්ලා ආ මොකද මේ මොනවද මේ බාධා කරා කවුද මාරය ඇවිල්ලා බාධා කරාද මගේ දිහා නැත්තම් අලියෝ ඇඟේ හැප්පුණාද කොටියෝ මාව කණ්ඩාවද නැත්තම් බය වෙන දේවල් වුණාද ඔයගේ ඒවනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නෙමෙයි ඒව නෙමෙයි ඇත්තටම භාවනාව හරියට කරා නම් භාවනාව අත්දැකීම් කියන්නේ මේ මම ලැබපුවා තමයි ලබන්න ඕනේ. මොකද මගේ ආචාර්යවරුත් ලැබුවේ ඒක. අපි ලබාවිත් ඒක උගලෝ කරොත් උගලන්ට ලැබෙන්නේත් ඔය ටිකම තමයි. ඉතින් වැදගත් දෙයක්. ඉතින් කැලේකට ගිහ ලබන අත්දැකීම්, ගෙදරින් ඉවත් වුණාට පස්සේ ශුන්‍යාගාරයකට ගියාම ගහක් උනට ගියාම ලබන අත්දැකීම්. ඒ අත්දැකීම් නෙවෙයිනේ. ඉතින් ඕන කෙනෙකුට ලබන්න පුළුවන් ඒව නෙවෙයි. වැඩක් නැහැ. ඒතර ඒකයි මම මේ කිව්වේ මේ භාවනා අධ්‍යයම් කිකීම් කියලා නම් කරෙත් ඒකයි මේවා. හුඟක් අයට මේක වැදගත් වෙයි මේ අහලා ඇති මේවා. හැබැයි ඉතින් මේවා උනන්දු වෙන්න කිව්වට මේවත් මම හැමදාම කියන්නේ මේවා හිතන්න කල්පනා කරන්න මතක තියාගන්න අධ්‍යයනය කරන්න ලොකුවට දඟලන්න එපා. අසා දැනගත් දැනුම වැදගත් වෙන්න පුළුවන් යම් තැනකදී උගල භාවනා කරගෙන යද්දී ආ මේ විදිහට නේද මේ දකින්නවා කියලා කිව්වේ. හැබැයි මම ගොඩක් ඒවා කිව්වේ නෑ ඔයගලන් හොඳේ. මොකද සමහර දේවල් කියන කිව්වොත් ඔයගලන්ට වෙන අසාධාරණයක් වෙනවා. ඊට පස්සේ ඒක ඔයගොල්ලෝ හිතලා අල්ලන්න හොයන්න බලනවා අල්ලන්න බලන. එහෙම කරන්න එපා. ගුරුවරයා කියන විදිහට භාවනා කරන් යන්න. යනකොට මේවා දකි. මම මේ යනකොට ගමන දකින්න දේවල් කියන්නේ. දැන් තේරුණාද කියපු ටික? හරි අමාරු දෙයක් ඉතින් මම මේ කියන්න උත්සාහ ගන්නේ මම දන්නේ නැහැ කොතෙක් මේක මේ හරි ක්‍රමවත්ව කියනවද කියලා. හොඳයි තව අහන්න තියෙන දෙයක් අහන්නකෝ. නැද්ද? ප්‍රශ්න නැද්ද ආයේ?
ගවරන්ට තේරෙන ඇති නේද මේක මේ පොත් කියවලා බනාහලා වචන බෙදලා ඇතම් සූත්‍ර පිටකේ කියවලා මේ ඒ වගේ අභිධර්මය ගැන ගෙන නිවන්දාගන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවානේ. ඇත්තර මෙද මෙම බෑනි අනිවාර්යම ආර්යශ්‍රාංග මාර්ගයේ වඩන්න ඕනේ. බුදු හාමුදුරු කේ විදිහට කරන්න ඕනේ. සතර සති පට්ඨානේ වඩන්න ඕනේ. ගුරු ඇසුරේ ඉඳගෙන ගුරුවරයා කියන විදිහට ඒ විදිහට පිළිපදින්න ඕනේ. එහෙමයි නිවන් දකින්නේ. ඉතින් මට ඕනකම තිබ්බ ඒකයි කියන්නේ. දැන් අපි ලැබුව අත්දැකීම් ලැබිය කොහොමද? එදා ඉඳලා අද වෙනකන් ඒක තමයි මේ ක්‍රමය. ඉතින් ගොඩාක් මිනිස්සු නොමග ගිහින් ඉන්නවා. ඉතින් එක 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 දේවල් කියනවා. එක එක දේවල් අහලා තමුන් අත්දිනින්න යනවා. අර අධ්‍යාපනය ලැබනකොට අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත විදිහට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න විදිහට එහෙම නැත්නම් තවත් කොහෙන් හරි ඉගෙන ගත්ත වගේ මේ පොතපත කියවලා දේශකයන්ගේ දේශන අහලා ඉතින් සාකච්ඡා කරලා මුලින් තමන් කල්පනා කරලා හිතලා ඉතින් මේ අර අධ්‍යාපනය ලැබන වගේ හිතානේ නෙමේ බුදුහාමුදුරගේ දේශනත් අහලා කියවලා තර්ක කරලා විතර්ක කරලා බෙදලා පද බෙදලා වචන කඩලා මේක ඇස්සේ සත්‍ය අවබෝධ වෙයි කියලා. සත්‍ය කියලා අබෝධයෙන් දෙන්නේ එකයි තියෙන ලෝකේ චතුරාර්ය සත්‍ය. ඒක තමයි පරම සත්‍ය. ඉතින් ඒක අබෝධයෙන් නම් බුදුහාඳුරෝ කියපු ක්‍රියාවලිය කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය හැබැයි කොතනකවත් කියලා නැහැ ඔය කියපුවා. පොත් කියවන්න මේ සූත්‍ර පිටක කියවන්න මේ එහෙම නැත්නම් වචන කඩන්න මේ තන් ගිලා අදිෂ්ඨාන කරන්න වචන. දැන් බලන්න සාරිපුත්තර රහතන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කරන්නේ මොන සූත්‍රය කියවලද? මොන ත්‍රිපිටකය අධ්‍යයනය කරලද? මොන අභිධර්මයේ ඉගෙනගෙනද? මොකුත් නැහැ. ඔය එකක්වත් තිබුණේ නැහැ ඒ කාලේ. බලන්න කොච්චර අංග සම්පූර්ණ දේශනයක්ද කියලා. ඒ වගේ තව කොච්චර දේවල් තියෙනවද? හැම දේශනයක් මේ බුදුහාමුදුරුවෝ ඒ විදිහට පොත්පත් ලියලිය හිටියේ නැහැ. මාර්ගය කිව්වා ඊළඟට ආපුවා ඒක පිළිපැද්දා ඒ ධර්මයේ දැක්කා. ඒ දැකපු ධර්මයේ ආයේ ලියලිය ඉන්න දෙයක් නැහැ පොත්වල. පොත්වලින් කියවන්න දෙයක්වත් නැහැ. පොත්වල ලියන්න දෙයක්වත් නැහැ. අද වෙලා තියෙන්නේ ඉතින් ඒ අර විදිහ කර කර ඉන්නවා. වාසනාවට ඉතින් බුදුහාමුදුරයන් කාලේ බුද්ධාගම තිබුණේ නැහැ. ත්‍රිපිටකේ තිබුණේ නැහැ. මොනවත් තිබුණේ නැහැ. අටුවා ටීකා තිබුණේ නැහැ. ඉතින් ගුරුවරයෙක් ළඟට යන්න ඕනේ. ගුරුවරයා කියන දේ අහගෙන ඒක කරලා නිවන් දකින්නවා. දැන් වෙලා තියෙන එක වෙනස් දෙයක්නේ. අවුරුදු 2500 ගානක් යනකොට දැන් බුද්ධාගම කියලා එකක් තියෙනවා. ඒක බෙදිලා කෑලි කෑලි වලට ගිහිල්ලා මහායාන කියනවා, හීනයාන කියනවා, තේරවාද කියනවා, වජ්‍රයාන කියනවා, ජෙන් කියනවා. එකක්වත් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය. බුදුහාමුදුරුවෝ තේරවාදයක් කිව්වද? බුදුහාමුදුරුවෝ මහායානයක් ඉගැන්නුවද? බුදුහාමුදුරුවෝ හීනයානයක් කිව්වද? බුදුහාමුදුරුවෝ වජ්‍රයානයක් කිව්වද? නැහැ. එකක්වත් කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ එකයි කිව්වේ චතුරාර්ය සත්‍ය විතරයි. හැබැයි ඒක පිළිපැදපු මිනිස්සු නිවන් දැක්කා. ඒක පිළිපැදපු නැති මිනිස්සු ඔය වචන අල්ලගෙන මේක එක නම් දාගෙන ભેද බින්න වෙලා කල්ලි ගැහිලා නිකාය හදාගෙන හදාගත්තා මහ විශාල ආගමක්. දැන් ඉතින් ඒකකින් උනේ ඉතින් අර බුදුන් වදාළ නිර්මල දහම හොයාගන්න බැරුව ගියා. වනවාසී වෙයි මාර්ගේ වඩපු අය පැත්තකට කැලේම හිටියා. අනිත් අය එළියට ඇවිල්ලා මිනිස්සු අතරට ගිහිල්ලා ඉතින් අරව තවත් විනාශ කරා. මොකද ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් තියෙනවා වනවාසී රහතන් වහන්සේලාත් එක්ක මේ එළියේ ඉන්න අයට. මොකද මේ ඒකනේ රහත් කියන්නේ කියන්නේ අර මොකද කිව්ව කියන්නේ කියොත් වැඩි ගැස්සේනවා කියන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ කරන දේෙන් රහත් වෙන්නත් බෑනේ. රහත්ඵලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නිවන අඳුරන්නේත් නැහැ. ඉතින් ඔයකොත් ඒවා කේ කී ඉන්නවා. ඉතින් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකින් හින්දා අද බුද්ධඝම තියෙනවා. බුද්ධඝම් කාර්යෝ ඉන්නවා. ඒක දේශනා කරන විවිධ අය ඉන්නවා. ගිහි වේශයෙන් අය ඉන්නවා. පූජක වේශයෙන් සිවුරු ඇඳගත් අය විවිධ විදිහට ඉන්නවා. ඉතින් බුදුන් වහන්සේ කාලේ එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. තිබුණේ බුද්ධ දේශනා විතරයි. චතුරාර්ය සත්‍ය දේශනාව වඩන්න තිබේ ආරෂ්ඨාංක මාර්ගයේ. ඉතින් ගුරුවරුන්ගෙන් අහගෙන ඒක කරා. කියවන්න පොතපත් තිබුණේ නැහැ. අහන්න ධර්ම දේශනා කියලා දේශනා කරන්න කවුරුත් හිටියේ නැහැ. විකෘති වීම මොකුත් නැහැ. මේකෙන්ද ඒ කාලේ හරි ලේසි වුණා. අද ඉතින් හරි සංකීර්ණ වෙලා තියෙනවා. සංකීර්ණ වුණේ මේ ප්‍රතිරූපක බුද්ධාගම නිසා. ඒ කාලේ ප්‍රතිරූපක නොතිබුණු හින්දා සැබෑ දහම නිර්මල දහම තිබුණා. ඇත්ත දහම තිබුණා. යන අයට හරි ලේසි. රහතන් වහන්සේලා හිටියා දැක්කාම අඳුන ගන්න පුළුවන්. ඒගොල්ලෝ හැංගුවේ නැහැ රහත් නම් කියන්නේ කිව්වේ නේ. සාරිපුත්ත රහතන් වහන්සේ නිකම්ම නිකම් මං හිතන්නේ අර කාරක්කන් කාරදර කිව්වේ භික්ෂුවකට කිව්වා මම මේ කරන්න ඕන දේ කරලා ඉවරයි මේ නිවන් දැක්කා කියලා.
හිට පසේ ආයක හගෙන ගිල්ල භික්‍ෂූ බුදුන් වහන්සට කිවන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භික්‍ෂූ මෙ මෙහෙම කිව්වා රහත්‍යයි ප්‍රකාශ කරා කියලා. ඉරි පසේ බුදු හාමුදුරුව සාරිපුත්තට පණිවිඩයක් කරලා ගෙන්න්නගෙන ප්‍රශ්න ඇහ්වා. ඔ මෙහෙම කිව්ව නේද කිව්වම ඔ ම මෙහෙම කිව්ව තම කොහොමද කිව ඇයි මොනාද හේතු කියලා දිගින් දිකට බුදු හාමුදුරුව සාරිපුත්ත රහතන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහ්වා. ඇවේ හැබැ හැඟි හොරා නෙවේ ප්‍රසිද්ධිය ඇහවේ අනිත් භික්‍ෂූන් ඉදිරිපිට. දැන් එතකොට සාරිපුත්ත රහතන් වහන්සේ උත්තර දුන්නා. ඉතින් මේ දුන්න උත්තර හරි රහත්තන් වහන්සේ කෙනෙක් දෙන උත්තර තමා දුන්න. එතකොට ඔහු රහත් බව අනිත් අය දැනගත්තා. එයත් තහවුරු වුණා. දැන් එතකොට මේ රහත් ඵලයේ සාරිපුත්ත රහතන් වහන්සේට බුදු හාමුදුරු දුන්න එකක්ද නැත්නම් බුදු හාමුදුරු මේ සාරිපුත්ත රහතන් වහන්සේ අවබෝධ කරගත්ත දෙයක්ද අත්විඳපු දෙයක්ද ප්‍රත්‍යක්ෂ නුවණින් දැකපු දෙයක්ද? මේක තමයි මතක තියාගන්න ඕනේ. දැන් සමහරවල් රහත් නම් කවුද යා රහත් ඵලයේ දුන්නේ? කවුද යා රහත් කියලා කියන්නේ? කවුරුත් කියන්නේ පංච උපාදාන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින එක කවුරුත් දෙන දෙයක්. ක්‍රියාවලිය කරනකොට දකිනවා. මම මෙතේ ඉඳන් කියනවා මෙන්න මෙහෙමයි මෙතේ ඉඳලා දලදා මාලිගාව දකින්න යන්නේ පාර මෙන්න මෙහෙම කියලා. ඉතින් යන්වත් යන්න මෙතනින් වමට හැරෙන්න ඊට පස්සේ දකුණට හැරෙන්න ඊට පස්සේ පාලමක් හම්බේ පාලමෙන් එද ගොඩ වෙන්න. ඉතින් ඔහොම මම පාර කියනවා. ඉතින් මම දැන් කියන්න ඕනේ පාර දෙපැත්තේ මෙහෙම ගස් කොළන් තියෙනවා, ගෙවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා, බල්ලෝ පූසෝ ඉන්නවා, හරක් සමහරට දකිනවා, යනකොට මෙහෙම ඇලක් තියෙයි, ගඟක් තියෙයි, යනකොට මෙහෙම කියලා. ඒවා කියන්න ඕනේ නෑ, යනකොට යා දකිනවා. ඒ වගේ මාර්ගයේ ගුරුවරු කියලා දෙනවා, කියලා දුන්නා මේ මාර්ගයේ ගමන් කරනකොට අදාළ දේවල් දකිනවා අත්විඳිනවා. ඒකයි වෙන්න ඕනේ. ඉතින් ඒක විඳගෙන ගියාට පස්සේ ආය අමුතුවෙන් දෙන දෙයක්ද ඒක? දැන් මම මෙතනින් පාර කියපුවම දලදා මාලිගාවට ගියාම මම දුන්න දෙයක් දලදා මාලිගාව යාට නෑ නේ. එතන තිබ්බේ කියලා දැක්කා. පාර කිව්වා, පාර ගිහින් පාර පිළිපැදලා ගියාට පස්සේ දලදා මාලිගාව දකිනවා. ඒ වගේ මම මේ උදාහරණකට කිව්වේ. ඒ වගේ තමයි උගලන්ට පාර කිව්වට පස්සේ ගුරුවරයා කරගෙන කරගෙන යනකොට උගල දකිනවා ඒවා. හැබැයි දකින දේ ගුරුවරයා දුන්න දේ නෙමෙයි. ගුරුවරයා මග කිව්වා විතරයි. තමුන් දැක්කා ඒ මාර්ග ගමන් කරනකොට. ඒකයි වෙන්න ඕනේ. දැන් කියන රහත් නම් කියන්නේ කවුද යාට රහත් ඵලයේ දුන්නේ? ආ කොහොමද රහත් වෙන්නේ? හේම පොළවන්ද? අපි මෙච්චර කල් මහාන වෙලා, අපි මෙච්චර පොත් කියවලා තියෙන, මෙච්චර පිංකම් කරලා තියෙනවා. ඉතින් ඔය එකක්වත් කරන්න වැඩක් නැහැ. බුදුහාඳුරු කීපයක් කරන්න නේතු. ඒකයි වෙලා තියෙන්නේ. තේරුණාද වෙලා තියෙන දේ? ඉතින් ඕක නිසා දැන් ගොඩාක් මිනිස්සු අන්දමන් දෙලා අතරමං වෙලා ඉන්නවා. අවංකවම මේකට වීර්ය කරන පිරිසකුත් ඉන්නවා. ඊටාම සුළු වුණත් ඉන්නවා. නැත්තේ නැහැ ඉන්නවා. හැබැයි ඉතින් ඒගොල්ලෝට තියෙන ලොකු ප්‍රශ්නයක්. අර බුදුන් වහන්සේගේ කාලේ වගේ නෙවෙයිනේ දැන් ඉතින් ප්‍රතිරූපක ගොඩයි ඉන්නේ. මං අර ගිය සැරේත් කිව්වේ හන්දියක් තියෙනවා අර පැත්තට, මේ පැත්තට හතර පැත්තට පාරවල් තියෙනවා. දැන් හැම පාරෙම ගහලා නිවනට මඟ, නිවනට මඟ, නිවනට මඟ. ඉතින් කොයි පාරද යතකොට නිවනට යන්නේ? පාරවල් ගොඩයි. හැබැයි එකයි තියෙන්නේ. හැබැයි බොරු පාරවල් ගොඩයි. ඒ හින්දා අතර මං වෙනවා. ඒ නිසා තමයි අපිට මේවා කියන්න වෙන්නේ. අනුකම්පාවෙන් කිව්වේ උත්සාහ කළ බලන්න මේ කවුරු නිවන් දැකින මාර්ගයේ ප්‍රගුණ කරත් ඔය කියපුවා දකින්න ඕනේ. පංචස්කන්ධය ඇතිවීම නැතිවීම දකිනවා. ඒකද එච්චරයි. ඒකේ අනිච්ච දකින්න ඕනේ. ඒකේ අනාත්ම බව දකිනවා. ඒක ගුරුවරයාගෙන් අහගෙන කරගෙන යන්න. අනිච්චානුපස්සනාව, අනාත්මානුපස්සනාව නැටිකුළු කියලා දේ අවස්ථාවට එනකොට ඊට පස්සේ ඔය කියපුවා දකි. සෝතාපන්න ඵලයේ දකි, නිවන දකි, සකෘදාගාමි ඵලයටපත් වේ. සංසෝක සෝතාපන්න ඵලයටපත් වුණාම ඒක ලොකු විශාල ක්‍රියාවලියක්. මම ටික ටික කියලා තියෙනවා කලින් දේශනාවල. නිවනත් දකිනවා, නිවනට වැටෙනවා. හැබැයි ඒක ඉන්න බෑ. තව කෙලිස් තේන හිඳ පාරට එනවා. ඉතින් ඒ අත්විඳිනවා, ඒ නිවන අත්විඳිනවා. ඒ තමුන් ළඟ සක්කාය දිට්ඨිය නැති වෙනවා කියනකොට තමාගේ ආධ්‍යාත්මය තුළ ලොකු වෙනසක්, විප්ලවයක් සිද්ධ වෙනවා. ඒ වෙනස ඔහු අත්විඳිනවා. එතෙන් සිට දිගටම අත්විඳිනවා. සීලබ්බත පරාමාස නැතු වෙනවා. බුද්ධ ධම්ම සංඝ කෙරෙහි නොසෙල් වෙන ශ්‍රද්ධාව, ආය මොනවත් කළ වෙනස් කරන්න බෑ. මාර්ගයේ පිළිබඳ පුදුම ශ්‍රද්ධාවක්. ඉතින් ඒ වගේ ඒව එනවා. සක්කාදී විචිකිච්ඡාව නැහැ, කිසිම සැකයක් නැහැ ධර්මයේ පිළිබඳ, බුදුන් වහන්සේ පිළිබඳ, ආර්ය සංඝයා පිළිබඳ. සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හතරම නැතුව ගියාම තමන්ට දැනෙනවා. ඔක කවුරුත් කියන්න ඕනේ, කවුරුත් දෙන මේ දෙන සහතිකයක් නෙමෙයි. මාර්ගයේ වැඩුවම ඒ தත්ත්වයටපත් වුණාම ඔහු ඒක අත්විඳිනවා. එතෙන්ට යනකම් ඔහු ඒ අත්විඳගෙන යන්නේ. දැන් අනිච්ච දකින්න පටන් ගත්තාම ඔහු පෘථග්ජනම ඉඳගෙන දකින්නේ මේක. එතකොට ඔහුට බුදුහාමුදුරු නාම කෙරේ ඒගොල්ලෝ සද්ධානුසාරී, එහෙම නැත්නම් ධම්මානුසාරී කියලා. එතකොට ඒක එහෙම වැඩිලා තමයි අර
කෙලෙස් ප්‍රහණය වෙලා සෝතාපන්න ඵලයට පත්වෙන්නේ. එතකොට තම හෝ ආර්යෙක් වෙන්නේ. එතකන් හෝ පෘථග්ජනයි. පෘථග්ජනව ඉඳගෙන අනිච්ච දකින්න හොඳට මතක තියාගන්න. දුක දකින්න අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නේ පෘථග්ජනයෝ. පෘථග්ජනය තමයි මේක දැකගෙනත්තට පස්සේ තමයි කෙලෙස් ප්‍රහණය වෙලා මාර්ගවලට ඵලවලට පත් වෙන්නේ. දිගට මෙහෙමයි, රහත් වෙනකම් මෙහෙමයි. එතකොට මේ කවුරුත් දෙන දෙයක්ද? නෑ. කවුරුත් කියන දෙයක්ද? කවුරුත් දෙන සහතිකයක්ද? කවුරුත් ප්‍රසිද්ධ කරලා මෙයා හවලා සෝතාපන්න, මෙයා සකෘදාගාමි, මෙයා අනාගාමි, මෙහෙම එහෙම එකක් නෑ. එහෙම එකක් බුදුන් වහන්සේ කාලේ වුණෙත් නෑ. අද වෙන්නෙත් අද වෙන්නත් බෑ. තේරුණාද කීප ටික? මේක මම ටිකක් වැඩිපුර කතා කරේ මේ අද තියෙන අහයට තියෙන ප්‍රශ්න හින්දා. මේක කරන්න ඕනේ, වතුරට බහින්න ඕනේ පීනන්න. මට ඉතින් බල බල ඉඳලා හරියන්නේ නැහැ. තමනද අහන්න තියෙන්නේ මරතවංශ. මේ තව පුංචි ප්‍රශ්නයක් වහන්සේ වෙත යොමු කරන්න. අපි දකිනවා මේ අද කාලේ ගොඩක් පිරිස් මේ දේශකවරුන්ගේ විශේෂයෙන්ම වහන්සේ වෙත යොමු කරලා තිබුණා ප්‍රශ්න ගොඩක්. මේ අද බොහෝ දෙනෙක් මේ ප්‍රශ්න විශේෂම මේ විඥානය සම්බන්ධයෙන්, පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ සම්බන්ධයෙන්, ඒ ගැඹුරු දහම බුදුදහමේ අරටුව සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් නගන්නේ මේ නවීන විද්‍යාවත් අනුසාරේ. මේ අපි දකිනවා සූත්‍රවල දකිනකොට තථාගතයන් වහන්සේගේ බුද්ධ කාලයේදී බුදුන් වහන්සේගේ එච්චර බුදුන් වහන්සේ බැහැ දකින්න ආපු ඒ බුදුගේ එච්චර ප්‍රශ්න කරේ නැහැ උන්වහන්සේකින්. මේ තරම් අද මේ අද දකින සමාජයේ ගැඹුරින් අර මන්දන එක විද්‍යාව පාදක කරගෙනද මේ තාක්ෂණයේ හින්දාද මේ මේ ප්‍රශ්න බොහෝ සෙයින් විමසනවා. ඒ කියන්නේ මේ තාක්ෂණය පදනම් කරන්නේ තාක්ෂණය තුලින් මේවට උත්තර හොයන්න අද විද්‍යාවත් එක්ක. විශේෂම දැන් මේ අර බුදුදහමේ අරටුව ගත්තොත් රහතන් වහන්සේ මේ ඒකට අද කාලේ මිනිසුන් මෙච්චර ප්‍රශ්න කරන්නේ ඒ කාලේ නොකරන්නත් හේතුව වහන්සේ කොහොමද මේක දකින්නේ? ඔව් ඒක තමයි. ඒ කාලේ ප්‍රශ්න කරන්න ඒ කාලේ විද්‍යාව කියලා එකක් තිබුණේ නැහැ නේ. අද තියෙන විශ්වය තිබුණේ නැහැ. ඒ කාලේ බුද්ධාගම තිබුණෙත් නැහැ නේ. ඒ කාලේ තිබ්බ බුදුහාමුදුරුවෝ හිටියා, රහතන් වහන්සේලා හිටියා, බුදුන් වහන්සේ කියලා දුන්න මාර්ගය තිබුණා. ඒක පිළිපැදපු අය රහත් ඵලයට පත් වුණා. ඒගොල්ලන්ට කියවන්න පොතපතක් නැහැ, ඉගෙන ගන්න බුද්ධාගමකුත් නැහැ. ඊළඟට ඒවා ගැන හොයන්න තරම් අද වගේ මේ විද්‍යාව කියලා එකක් පහළ වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඒකින්ද ඔය අදහන ප්‍රශ්න එදා තිබුණේ නැහැ. හැබැයි මිනිසුන් ප්‍රශ්න තිබුණා. දහපු ප්‍රශ්න තියෙනවා. මේ ලෝකේ අන්තවත්ද අනන්තවත්ද, මේ මැරුණට පස්සේ මොකද වෙන්නේ, වගේ සදාතනික ප්‍රශ්න තිබුණා. ඒක වෙනම කතන්දරයක්. හැබැයි එදාට වඩා වෙනත් ප්‍රශ්න ටිකක් අද තියෙනවා. මේ විද්‍යාවල්ගෙන නවීන විද්‍යාව තියෙන ලොකුත් දේවල්. දැන් මම ගේ සතිය කතා කරපු අවසාන දේශනේ මං කිව්වේ විඥානයේ විද්‍යාව. දැන් මම අහන්නේ විඥානය කියන එක විද්‍යා විෂයන් වල තියෙනවද? නැහෙනේ. ඉතින් තමුන්ගේ විෂය නැති විෂයක් එකක් අල්ලගෙන දැන් විඥානය හොයනවා. තමුන් දන්නේවත් නැති එකක් විද්‍යාවෙන්. ඒගොල්ලෝ දන්න විද්‍යාවෙන්. ඒගොල්ලෝට එහෙම හිතාගෙන ඉන්නවා. එතකොට දැන් විඥානයේ ලෝකේ වේගයෙන් ඇති වෙලා නැති වෙන එකක්. හරි ක්ෂණයකින් ඇති වෙලා පුදුම හිතා ගන්න බැරි වේගෙන් නැති වෙනවා. නමුත් ඒක වේගයෙන් සිදුවෙමින් පවතින ක්‍රියාවලියක්. දැන් ඕක මනින්න පුළුවන් කාටද? මොන මීමෙන්ද මනින්න පුළුවන්? මොන ලැබ් එකේද, මොන රසායනාගාරයේද පරීක්ෂණයට පත් කරන්න පුළුවන්? මොන අන්වීක්ෂයෙන්ද, මොන දුරේක්ෂයකින්ද අපි ඕක විග්‍රහ කරන්නේ? මොන ගණිත ක්‍රමයකින්ද අපි තර්ක කරන්නේ? ඉතින් මෝඩකම කියන්නේ මේ කිසිම ඉන්ද්‍රියකට අහුවෙන්නේ නැති ලෝකෝත්තර දහමක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචරයෙන් එහා ගිය දහමක්. ඉන්ද්‍රිය ගෝචර මිනුම් දඬු වලින් මනින්න යනවා. එතකොට ඉන්ද්‍රිය ගෝචර මිනුම් දඬු සමූහයක් විද්‍යාව කියන්නේ අද? එතකොට බුදුන් වහන්සේ දේශනා කරේ එහෙම ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් ගැන නෙවෙයි. එකට ඒක නිකන් ලෝකෝත්තර කියන්නේ. ඒක ඉන්ද්‍රිය වලට ග්‍රහණ වෙන්නේ නැති එකක් නේ. සාමාන්‍ය ඉන්ද්‍රිය වලට ග්‍රහණ වෙන්නේ නැති එකක් නේ. මම ඊළඟට දේශනයක් කරනවා ඔයගොල්ලන්ට. මම ඒක කියන්නම්. එතකොට තේරෙයි මේ මේක සෙල්ලෝ මොකද්ද කියලා. මේක දේශනා මාලාවක්. මම මේකින් එක පොඩ පොඩ කරගෙන යන්නේ. ඒක පාට ලොකු වේවට යන්න බැරි හින්දා. එතකොට තේරෙයි මේක කොච්චර ගැඹුරු එකක්ද මේ කියන කතාව කියලා. එතකොට මේ ඒ කාලේ ප්‍රශ්න තිබුණා. හැබැයි අද තියෙන ප්‍රශ්න නෙවෙයි තිබුණේ. මොකද එදා තිබුණ සමාජයේ ඔය කියන විද්‍යාව තිබුණා. එදා බුද්ධාගම තිබුණා. අද බුද්ධාගම කියලා එකක් තියෙනවා. ඒ බුද්ධාගම මේගොල්ලෝ යනවා. මේගොල්ලෝ දන්න ඔය විද්‍යාව කියන එකෙන් තහවුරු කරන්න. හැබැයි දෙගොල්ලොම මෝඩයෝ. බුද්ධාගම බුදුහාමුදුරු කියප එකක් නෙවෙයි. මම මේ බුද්ධාගම කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් බැහැරව අද පවතින සම්මුත ඔය තියෙනවනේ. එක එක නිකාය බෙදිලා වැඳුම් බිඳුම් ඔය මේ පුද පූජා සහිත චාරිත්‍ර විදි සහිත ඒකට බුද්ධාගම. එතකොට ඒකේ තියෙන දේවල් තමයි දැන් මේ යන්නේ අද නවීන විද්‍යාව කියන එකෙන් තහවුරු කරන්න.
කවදාකත් කරන්න බැරි එකක්. හැබැයි මේ දෙකම මොඩකම හොඳ මේක තම බුද්ධාගමන මේ බුදු හාමුදුර දේශනා කරේ නෑ තිය අද තියෙනක ඔය කියන කෙරවා දේවල්. ඒව තමයි විග්‍රහ කරන්න යන්නේ මේ ඔප්පු කරන්න යනවා විද්‍යාව කියන එක. විද්‍යාව කියන්නේ කියන දේවලුත් විද්‍යාවට ඔප්පු කරගන්න බැරුව තියෙනට මේක උවත් ලෝකෝත්තර ධමයක් ඔප්පු කරන්න පුළුවන්. අපි නුත් අහනවා ඕක පුළුවන් ද ඔප්පු කරන්න විද්‍යාවෙන් පුළුවන් ද තියෙන නේද වචන සමහර එක එක වචන දාලා මොකද ඇල්ෆා තීටා බීටා මම දන්නේ මම විද්‍යාව ගැන දන්නේ වාසනාවකට මම නොදැන හිටියෙම හොඳයි. හොඳ වෙලාවට මම මේ ගන්න කියන්න මම විද්‍යාව දැනගෙන හිටියේ නැහැ. ඔය කියන නවීන විද්‍යාව හොඳේ ඉගෙනගෙන තිබුණෙත් නැහැ. ඒකම වාසනාවකට මම බුද්ධාගම කාර්යයක් උනේ මම බුද්ධාගම ගැන දැනගෙන හිටියෙත් නැහැ. මට ඒ දෙකම වාසියක් වුණා මුතුන් වදාළ නිර්මල දහම ගවිෂණයේදී ඒ ගුරු ඇසුරේදගෙන. හරි වාසනාවක් දෙකම නොදන්නකම නිවන් දකින්න මං කියන්නේ නැහැ මේකටම කියලා. නිවන් දකින්න හේතුවක් වෙනවා ওই දෙකම නොදැන හිටියානවා. ඒ හින්දා නොදන්නකම නොදන්න මිනිස්සු මෝඩ දේවල් වාද කර කර හිටපු දෙන්. නිවන් දකින්න ඕනයි අපි මේ ගුරුවරු හොයාගෙන ගිහින් මේ මාර්ගය පිළිපදින්න. මං දන්නේ මට උඩ වෙන උත්තරයක් දෙන්න පුළුවන් ද කියලා. තව මොනා තියෙන්නේ? අපි අදට නවත්තමුද මේ සාකච්ඡාව. අපි ලබන තව ඉදිරියට තව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම කතා කිරීමක්ම මේ ඉදිරියට මම කතා කරන්නේ මගේ අත්දැකීම්. කවදාවත් මම අත්දැකීම් වලින් තමයි කිව්වේ. මම කවුරුත් කිව්වට කතා කරේ නැහැ කිසිම දෙයක්. ඇහැට මේ මිනිසුන්ට ඔප්පු කරන්න බැරි ප්‍රායෝගිකව පෙන්වා දෙන්න බැරි කිසිම දෙයක් කියලා නැහැ. අනිකත කිසිම දෙයක් මම අත්විඳපු නැති දෙයක් මම ලෝකෙට මේ වෙනතුරුත් ප්‍රකාශ කරලා නැහැ. මම සිවුරක් ඇඳන් හිටියට භික්ෂුවක් කිව්වට කිසිම දවසක මම මේ මාර්ගයේ මම පිළිපැදපු මේ ගමන් කරපු විදිහට ගුරුවරුන්ගෙන් අහගෙන මම අත්විඳපු දේ තමයි මම හැමදාම කිව්වේ. ඉතින් මං තවදුරටත් තවත් පාරක් ඒ ඕන දේවල් කුංගක් කියවලා තියෙන්නේ තවදුරටත් පහසු වෙන්න කියලා හිතාගෙන මේ වගේ කියන්න පටන් ගත්තා. මොකද මේක මේ අවුල් ජාලයක් වෙලා විශාල පරිහානියකට ලක් වෙලා තියෙනවා මේ බුදුන් වදාළ ධර්මයේ හොඳේ. හොයාගන්න බැරි තරමට එක එක්කෙනා නොයෙකුත් නොයෙකුත් දේවල් කියනවා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් ගලව ගන්න හිතාන තමයි මම මේ ආපහු සැරයක් උත්සාහ කරේ මේවා කියන්න. මේ ඉදිරියටත් මම මේ ඉදිරියම තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. හැබැයි මේ සියලු දේවල් මාගේ භාවනා අත්දැකීම්. එහෙනම් අදට අපි මගේ අද භාවනා අධ්‍යක්ීම් කතාව මෙතනින් නවත්තමු. අපි ආයෙත් අලුත් තවත් භාවනා අධ්‍යක්ීමකින් ආයෙත් මුණ ගැහෙමු.